ඇමරිකාව වාවේ නිෂ්පාදන මිලදී ගන්න සූදානම් කියලා කිව්වත් මම කැමති නෑ විකුණන්න. වාවේ ප්‍රධාන විධායක නිලධාරියා එහෙම කියන්නේ බ්ලූම්බර්ග් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවත් සමග තිබිච්ච සම්මුඛ සාකච්ඡාවකදී. ඇපල් නිෂ්පාදන චීනයේ තහනම් කළොත් ඇමරිකාවට ජන එන මං නැති වෙයිද? කතා කරමු අද ටෙක් ටොක්ස් විත් විදුතුලින්. iPhone විදුවින්ස්ලා හැමෝටම වාවේ සමාගමේ අලුත්ම තත්ත්වයන් ගැන ඔබව අප්ඩේට් කරනවා කියලා විදුව පොරොන්දුවක් දුන්නා. මේ සම්බන්ධයෙන් තිබිච්ච දිගු නිහඬියාව බිඳමින් වාවේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී 74 හැවිරිදි රෙන්ග් ෆෙන්ෂෙයි පසුගිය දවසක බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා. ඉතින් මෙතනදී කතා වෙච්ච දේවල් ගැන තමයි අපි අද දවසේදී බලන්න සූදානම් වෙන්නේ. රෙන්ග් ෆෙන්ෂෙයි කියලා කියන්නේ ඩොලර් බිලියන 2ක වත්කමක් තියෙන ලෝකයේ සුපිරිම ධනවතෙක්. බොහෝ දෙනෙක් හිතුවේ ඇමරිකා තහනම නිසා වාවේ සමාගම නැට්ටන් වෙලා යයි කියලා. ඉතින් විදුව පළවෙනි වීඩියෝ එකේදී කියපු විදියටම මේ තහනම ඇමරිකාවට පාරාවලල්ලක් වෙන්නත් පුළුවන්. අපි බලමු මොනවද මෙතනදී මතුවෙච්ච වැදගත්ම කරුණු කියලා. බොහෝ දෙනෙකුගේ තියෙන ප්‍රශ්නවලටත් මෙතනින් විසඳුම් ලැබෙයි. වාවේ සමාගම චීන ඇමරිකා වෙළඳ ගනුදෙනුවල වැදගත් සාධකයක් කියලා ට්‍රම්ප් කියනවා. ඔබ මේක දකින්නේ කොහොමද? අපි ඇමරිකා සමාගම් එක ගනුදෙනු කළ බව ඇත්ත. නමුත් ඇමරිකා රජය කවදාවත් අපෙන් බඩු අරන්නේ නැහැ. ඉස්සරහට ගන්න කැමති වුණත් මම විකුණන්නෙත් නැහැ. මම ට්‍රම්ප්ව ප්‍රතික්ෂේප කරනවා. එයා මට කෝල් කළොත් මම ආන්සර් කරන්නේ නැහැ. කොහොමඩත් එයා ළඟ මගේ නම්බර් එකක් නැහැ. එයාගේ ට්විටර් සටහන් මම දැක්කා. ඒවා හරිම විකාරයි. පරස්පර විරෝධී කතා. ට්‍රම්ප් කියනවා වාවේ කියන්නේ භයානක සමාගමක් කියලා. විශේෂයෙන්ම 5G තාක්ෂණයත් එක්ක ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු හුවමාරු වෙන්න පුළුවන් කියලා. 5G කියන්නේ සන්නිවේදන මෙවලමක්. ඒක පරමාණු බෝම්බයක් නෙවෙයි. ඒකෙන් හුවමාරු වෙන්නේ වැරදි තොරතුරු නම් ඒක සන්නිවේදනයේ වරදක් නෙවෙයි. එහෙනම් මයික් එකත් භයානක උපකරණයක්. මොකද ඒක ඉදිරිපස ඉන්න කෙනා අනුව ඒකෙන් වැරදි දේවල් සමාජයට යන්න පුළුවන්. ඔබ කාලයකට කලින් කිව්වා ට්‍රම්ප් කියන්නේ විශිෂ්ට ජනාධිපතිවරයෙක් කියලා. තාමත් එහෙම කියනවද? ඔව්. මොකද ඔහු කිව්වා වාවේ කියන්නේ විශිෂ්ට සමාගමක්. නමුත් තවදුරටත් අපි බඩු විකුණන්නේ නැහැ කියලා. කොහොමටත් අපිට එන ඉල්ලුම වැඩි වුණොත් අපිට භාණ්ඩ සැපයීම අපහසු වෙනවා. වාවේ කියන්නේ විශිෂ්ට සමාගමක් කියලා ඔහු අපිට දීපු ගෞරවය නිසා ඔහු විශිෂ්ට ජනාධිපතිවරයෙක්. ඇමරිකාවෙන් බ්ලැක්ලිස්ට් කිරීම වාවේ සමාගමේ මරණය හා සමානයි කියලා සමහරු කිව්වා. වාවේ කියන්නේ දැන් ප්‍රහාරයකට ලක්වෙච්ච ප්ලේන් එකක් වගේ. හිල් වෙච්ච තැන් ගොඩාක් තියෙනවා. මේ තහනමත් එක්ක විවිධ දුෂ්කරතා අපිට ඇති වෙනවා. හැබැයි එහෙම කියලා අපි මේ ප්ලේන් එක කඩා වැටලා මැරෙන්නේ නැහැ. අපිට ඕනේ සුරක්ෂිතව ගෙදර යන්න. අපි අනිවාර්යෙන් මේ අභියෝගය ජයග්‍රහණය කරලා 5G වගේ තාක්ෂණයන්ගේ ප්‍රමුඛයා වෙනවා. වාවේ සමාගමට ඉන්ටෙල්, ක්වල්කොම්, පැනසොනික්, ARM, Google වගේ සමාගම් එක ගනුදෙනු කරන්න බෑ. මේව නැතුව සමාගමට කොච්චර කල් දුවන්න පුළුවන්ද? ඇමරිකාව කියන්නේ ජාත්‍යන්තර පොලිසිය නෙවෙයි. එයාලට බෑ ලෝකේ පාලනය කරන්න. අපි චිප්ස් ඇතුළු අනෙකුත් උපාංග සපයා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. භාගයක් අපි ඇමරිකා සමාගම් වලින් ගන්නවා. භාගයක් අපි නිෂ්පාදනය කරනවා. අපි ඒ සමාගම් එක කතා කරනවා. එයාලා අපිට බඩු දෙන්න කැමති නැත්නම් අපි අපේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරනවා. මොකද අපිට අපේම විසඳුම් තියෙනවා. ඇමරිකාවේ රහස් වාවේ සමාගම හොරකම් කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබ ඔවුන්ගේ තාක්ෂණය සහ අනෙකුත් දත්ත හොරකම් කරලා චීන රජයට දෙනවා කියලත් කියනවා. හොරකම් කරන්න තරම් තාක්ෂණයක් ඇමරිකාවට තියෙනවද? අපි තමයි තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ. එයාලා අපෙන් හොරකම් කරනවා කිව්වනම් හරි. අපි එයාලට වඩා පස්සෙන් හිටියානම් කවදාවත් ඒගොල්ලෝ අපිට ඇටෑක් කරන්නේ නැහැ. අපි එයාලට වඩා දියුණු නිසායි ට්‍රම්ප් අපිට ඇටෑක් කළේ. වාවේ සමාගම Apple වලට වඩා ඉදිරියට ආව ස්මාර්ට්ෆෝන් අලෙවියෙන්. මේ ප්‍රශ්නය නිසා වාවේ සමාගමේ අලෙවිය අඩු වෙයි නේද? Apple ගෙඩිය ලොකුයි. අපි පසුගිය අවුරුද්දේදී පීච් ගෙඩියක් වුණා. Apple ගෙඩියට වඩා ටිකක් ලොකු. සමහර විට මේ අවුරුද්දේදී අපි ප්ලම් ගෙඩියක් තරම් වෙයි. Apple වලට වඩා ටිකක් පොඩි, ඊට වඩා ටිකක් ඇඹුල්. හැබැයි ඒ වුණත් කන කෙනෙකුට කන්න පුළුවන්. චීනයේ Apple නිෂ්පාදන තහනම් කළොත් ඔවුන්ගේ ආදායමෙන් 1/3ක් නැති වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? නෑ. ඒක කිසිම දවසක වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒකට මුලින්ම විරුද්ධ වෙන්නේ මමයි. Apple නොතිබ්බනම් මොබයිල් ඉන්ටර්නෙට් නෑ. Apple නැත්තම් අපි ලෝකේ ලස්සන දකින්නෙත් නෑ. Apple සමාගමෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. Apple මගේ ගුරුවරයෙක්. ඉතින් ශිෂ්‍යයෙක් කොහොමද ගුරුවරයාට විරුද්ධ වෙන්නේ?
වාවේ සමාගමට එරෙහිව මීට කලින් සිස්කෝ T-Mobile මෝටරෝලා වගේ සමාගම්වලින් නිෂ්පාදනවල තාක්ෂණික අයිතිය ගැන නීතිමය ප්‍රශ්නාව නේද? ඒ දේවල් අධිකරණයෙන් විසඳලා ඉවරයි. අපි අධිකරණයට ගරු කරනවා. අපිට පේටන්ට් බලපත්‍ර 90,000ක් විතර තියෙනවා. ඒකෙන් 11,500ක්ම ඇමරිකාවෙන් අනුමත කරපු පේටන්ට් බලපත්‍ර. ඉතින් මේ ලෝකයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට මනුෂ්‍ය වර්ගය වෙනුවෙන් අපි කොයිතරම් දායකත්වයක් දීලා තියෙනවද කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. චීන රජයේ ඉල්ලීමක් කළොත් චීන ජනයාගේ යහපත වෙනුවෙන් අපිට ඔබේ සහාය ලබා දෙන්න, තොරතුරු ලබා දෙන්න කියලා ඔබ මොකද කරන්නේ? වාවේ සමාගමට පස්සේ දොරවල් නැහැ. අපි බුද්ධිංශ සේවා සපයන්නේ නැහැ. අපි එක රටක ජනතාවක් වෙනුවෙන් නෙවෙයි, මනුෂ්‍ය වර්ගය වෙනුවෙන්ුයි සේවා සපයන්නේ. ජර්මනිය කියලා තියෙනවා වාවේ සමාගමේ ඒ වගේ ප්‍රශ්න නැහැ කියලා. ඒ වගේම බ්‍රිතාන්‍ය කියන්නේ හැම දෙයක්ම ඉතාමත්ම තදින් පරීක්ෂාවට ලක් කරන තැනක්. අපි ඔවුන්ගේ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් තවත් මොනවද මේ ගැන කතා කරන්න තියෙන්නේ? වාවේ සමාගම පටන් ගනිද්දි මොනවද ඔබේ ඉලක්ක උනේ? මට ඉලක්ක තිබ්බේ නැහැ. අපිට ඒ කාලේ කන්නවත් තිබ්බේ නැහැ. මට අද වගේ මතකයි, මගේ දියණිය ගොඩක් පුංචි. මගේ බිරිඳ උදේ 5ට වෙළඳපළට යනවා නරක් වෙච්ච මාළුයි කූණිස්සෝයි අරන් එන්න. ඒව තමයි මගේ දුවට කන්න දුන්නේ. බිරිඳ කිව්වා ප්‍රෝටීන් ලැබුණේ නැත්තම් දරුවට සෞඛ්‍ය සම්පන්නව වැඩෙන්න බැරි වෙනවා කියලා. ඉතින් අපිට ඉලක්ක තිබුණේ නැහැ. අපිට තිබ්බේ නොමැරි ඉන්නේ කොහොමද කියන ඉලක්කෙ විතරයි. ඉතින් මගේ සමාගමෙත් ආදර්ශ පාඨය වෙන්නේ නොනැසී ඉන්න, නොනැසී ඉන්න සහ නොනැසී ඉන්න කියන එකයි. එච්චරයි. අපි ඒක කරනවා. ඔබ කවදා හරි හිතුවද ඔබට මේ තැනට එන්න ලැබෙයි කියලා? 2000 අවුරුද්ද වෙද්දී මට මගේම කියලා ගෙයක්වත් තිබ්බේ නැහැ. අපි හිටියේ කුලියට, හරිම පුංචි කාමරයක. ඒකේ ජනේල තිබ්බේ බටහිර පැත්තට මූණ දාලා. අඩුම තරමේ AC එකක්වත් තිබ්බේ නැහැ. හැබැයි අපි යම් තැනක ඉන්නකොට අමාරුයි කියලා ආපස්සට යන්න බෑ. එතකොට අපි ආපහු යන්නේ අපේ දුප්පත්කම වෙතට. ඒ වගේම ඕනවට වැඩි දේවල් කරන්නත් බෑ. එහෙම වුණත් අපිට සිද්ධ වෙන්නේ අවසානයේදී දුප්පතෙක් වෙන්න. හොඳම දේ වෙන දේ වෙන විදියට වෙන්න ඇරලා හෙමින් ගමන් කරන එක. අවසානයේදී ඔබට පෙනෙයි ඔබ ලෝකේ ඉහළටම ඇවිල්ලා කියලා. ඔබ කොහොමද නොකියා එරික්සන් වගේ සමාගම් පහු කරලා තාක්ෂණයෙන් ඉදිරියට ආවේ? විශේෂයෙන්ම මේ 5G තාක්ෂණයේ නියම බවට පත් උනේ කොහොමද? පළවෙනි දේ, අනෙක් අය කෝපි බිබි නාස්ති කරන කාලයේදී මම වැඩ කළා. ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. දෙවෙනි කාරණේ, අපි හොයාගත්ත දේවල් බෙදාගත්තා. තනියෙන් අපේ සාක්කුවට දාගෙන හිටියේ නැහැ. ඒ නිසා ගොඩක් දක්ෂ විද්‍යාඥයෝ සහ දක්ෂ මිනිස්සු අපිත් එක්ක එකතු වුණා. ඒකයි අපේ රහස. ඔබේ දියණියව කැනඩාවෙන් ඇමරිකාවට බාර දෙනවා. මේ වෙනකොට ඇය ඉන්නේ නිවාස අඩස්සියේ. ඇමරිකාව ඇයට විරුද්ධව චෝදනා එල්ල කරනවා සම්බාධක කැඩීමක් සම්බන්ධයෙන්. මේ ගැටලුවේදී ට්‍රම්ප් කිව්වොත් ඔබේ දියණිය වෙනුවෙන් මැදිහත් වෙන්නම් කියලා ඔබ ඒක බාර ගන්නවද? ඇයි වරදක් සිදු කරලා නැහැ. මේක දේශපාලනමය හේතු මත සිදු කරපු දෙයක්. එතනදී කැනඩා රජය කටයුතු කරපු ආකාරය නීති විරෝධී. අපි ළඟ ඒ ගැන සාක්ෂි තිබෙනවා. අපි ඒව අධිකරණයට ඉදිරිපත් කරනවා. අපිට කාගේවත් මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. වාවේ සමාගම ගැන ඇමරිකාව සැක කරන්නේ වැරදි අදහසකින් නම් ඔබ මීට වඩා මැදිහත් වීමකින් මේ ගැටලුව निराකරණය කරගත්තා නම් හරි නේද? ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම වැනි දෙයක්, එහෙමත් නැත්නම් මේ ගමන ඔබට යන්න අපහසු වෙයි නේද? අපි වරදක් කරලා නැත්නම් අපි මිනිස්සු ඉදිරියට ගිහින් හේතු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කියනා වගේ අපිට වසර 2-3ක් යයි ආපහු මේ වේගින්ම ඉදිරියට යන්න පටන් ගන්න. ඉතින් තව වසර 2-3කින් වාවේ සමාගම තිබුණොත් ඔබට පුළුවන් මේ වගේම සම්මුඛ සාකච්ඡාවක් ගන්න. ඒ වගේම අවුරුදු 3කින් අපි හිටියේ නැත්නම් අපේ සොහොන උඩ මලක් තියලා යන්නත් අමතක කරන්න එපා. බිඳුවේ ඉඳලා ඉහළටම ආපු වාවේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා රෙන්ග් ෆෙන්ෂේගේ කතාබහයියේ. ඉතින් මේකට ඌනපූරණයක් එකතු කරන්න විදුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට හිතන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම හිතන්නේ ඔබට දැනගන්න අවශ්‍ය කරන ප්‍රශ්නවලට මෙතනින් උත්තර ලැබෙන්නත් ඇති. මේ වගේ අලුත් දේවල් එක්ක විදු හැමදාමත් ඔබත් එක්ක එකතු වෙනවා. ඒ නිසා විදු subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් කතාවක් එක්ක හම්බ වෙමු. අදට ගිහිල්ලා එන්නම්.